දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජයේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධාන සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන අයද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය අතර දීර්ඝ සාකච්ඡා පවත්වා තිබෙනවා. පවතින බංකොලොත්භාවයෙන් රට මුදා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී ඩොනල්ඩ් ලූගෙන් ඉල්ලා සිටියේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ බහර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජනබලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද ඊයේ කොළඹදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ද එක්ව සිටියා. ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයයි මීට එක් වුණේ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.